කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතින්ගේ යළි වැඩිවීමක් පෙන්නුම් කරන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළා. නැවත වතාවක් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය විශාල ලෙස පැතිරෙන බව අපිට පෙනී ගිහිලා තියෙනවා. දැන් අද වෙනකොට ජාතික රෝහලේට කොවිඩ් 19 රෝගීන් ඇතුළු වීමේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් රෝහල පහුගිය කාලේ කොවිඩ් 19 අයින් වෙලා නැවත වතාවක් සාමාන්‍ය රෝගීන්ට සාමාන්‍ය ශල්‍ය කර්ම වලට ප්‍රතිකාර කිරීම ආරම්භ කරා. නමුත් දැන් නැවත වතාවක් අපිට සාමාන්‍ය ශල්‍ය කර්ම වලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා කොවිඩ් 19 රෝගීන් බලා ගන්නත් කොවිඩ් 19 රෝගීන්ට දැඩි සත්කාරයක වෙන් කරන්නත් සිද්ධ වෙමින් පවතිනවා. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය යම්කිසි ප්‍රමාණයක් ආසාදනයේ ලක් වුණා. හෙද කාර්ය මණ්ඩලය පමණක් නෙමෙයි අනිකුත් කාර්ය මණ්ඩලයේ කට්ටියත් ආසාදනයට ලක් වුණා. 60ක්ම වගේ විශාල ප්‍රමාණයක් ආසාදනය ලක්ුණේ නැහැ ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් මේ තත්ත්වය සියලුම දෙනාට හොඳ නැහැ. සෑම දෙනාගේම ඉඳලා සිටින කැමැති පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඔබ එන්න ලබාගෙන නැත්නම් හැකි ඉක්මනින් ඔබගේ එන්නත ලබා ගන්න. අකණ්ඩව පස්වන දිනටත් මෙරට COVID-19 ආසාදිතයින් 800 සීමාව ඉක්මවා වාර්තා වුණා. ඉන් පැහැදිලි වන්නේ මෙරට COVID ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් ඇති බවයි. ඊයේ වාර්තා වූ COVID ආසාදිතයින් සංඛ්‍යාව 838ක්. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 601,886ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 576,114 දෙනෙකු මෙවර විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 10,473 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් ආසාදිතව මියගිය මරණ 15ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,299ක් දක්වා ඉහළ ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.